මං හිතන ඔය ජීවිතේට හිතන්නේ නැති ෆ්ලේවර් එකකින් පටන් ගන්න එක. ජීවිතේ හිතලවත් නැති අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් මෙතන දිනවා පේන්නේ. මේ තියෙන බණ කොච්ච අයිස්ක්‍රීම් ඉතින් මං try කරලා බලන්නම් කියමු නෝ. Wow. තරම දැවිලා හොඳට දැනෙනවා නේ? ඔව්. මොකද අපි ආටිෆිෂල් ෆ්ලේවර්ස් මොනවාක්වත් දාන්නේ නැහැ. හායි ඉතින් කොහොමද දැන් සැපද ඔයගොල්ලන්ට? ඉතින් මේ දවස්වල ගෑස් හේමත් නැ ගොඩක් රෙස්ටුරන්ට්ස් හේමත් වහලා තියෙන්නේ. ඉතින් බණ්ඩ ඉතින් කොහොම හරි අපේ වැඩේ කරගෙන යනවා. ඔයගොල්ලන්ට අලුත්ම අලුත් රෙස්ටුරන්ට්ස් අලුත්ම කෑම ජාති හැම දෙයක්ම පෙන්වන වැඩේ. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ ලංකාවේ වැඩියෙන්ම ෆ්ලේවර්ස් තියෙන අයිස්ක්‍රීම් ෂොප් එකට. මෙහි තියෙනවා ෆ්ලේවර්ස් 69ක් නෙමෙයි 60ක් තියෙන්නේ. ඉතින් මෙහි තියෙන වෙරළු මාදන් තක්කාලි ඇඹරල්ල කරපිංච ග්‍රීන් ටී ඉරමුසු ඒ වගේ ෆ්ලේවර්ස් ජාති ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි අපි කොමන් නාස චොක්ලට් වැනිලා පුට් ඇනඩ් ෆලුඩා ඒ වගේ ෆ්ලේවර්ස් උත් තියෙනවා. ඉතින් බණ්ඩර මතක් වෙද්දි කටර කෙලේ නම් ඔබට මේ වගේ අයිස්ක්‍රීම් පෙරේතෙක් මත්. ඉතින් අපි අතුලට යන් ගිහලා බලමු මොනවාද මේ තියෙන අයිස්ක්‍රීම් ජාති කියලා. එහෙනම් අපි කනගම වැඩි විස්තර කතා කරමු. බණ්ඩා දින්නේ තලවතු කොට අයිස්ක්‍රීම් කන්න බලාගෙන තමයි අවිල් ඉන්නේ. අපි යන්. Good evening, Banda. Good evening. Welcome to Akinra Ice Cream. ඉතින් මේ තමයි ලංකාවේ තියෙන largest පාර එක නේද? ඔව්. ඉතින් මේ පොඩක් කියන මේ location එකට එනෝ විදිය. තලවතුගොඩ හන්දියේ ඉඳලා එනකොට grand monarch එක පහු කරලා මීටර් 100ක් විතර එනකොට වම් අත පැත්තේ. වම් අත පැත්තේ. පන්නිපිටියේ පැත්තේ ඉඳලා එනකොට heels එක පහු කරලා මීටර 50ක් විතර දකුණු අත පැත්තට. දකුණු අත පැත්තේ නේද? ඉතින් හොයාගන්න ඇත්තටම ගොඩක් ලේසි. ඉතින් මේ දැන් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා නේද? ඔව් ඇත්තටම බණ්ඩා අපි ගාව ෆ්ලේවර්ස් 60ක් තියෙනවා. අපි ඩිස්ප්ලේ කරලා තියෙනවා ෆ්ලේවර්ස් 40ක්. ඊට පස්සේ ටබ්ස් 200 500 1 ලීටර් ටබ්ස් වලින් තව 20ක් තියෙනවා. තව 20ක් තියෙනවා නේ? ෂා නේ ඔය ඉතින් ඔන්න ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් අය වගේ නම් මොකද? මම චන්දන ෆනෑන්. චන්දන ෆනෑන් රේ. ඉතින් චන්දනයි දැන් මේ තියෙනවා මේ ඇඹරල්ල කරපිංච ග්‍රීන් ටී ඊට පස්සේ ටොමැටෝ ඒ වගේ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා නේ? ගොඩක් තියෙනවා. ග්‍රීන් ටීත් තියෙනවා. ග්‍රීන් ටීත් තියෙනවා. හරි. ඉතින් මේ මොනවාද? ඉතින් ඔයා කියන කොට තව ෆ්ලේවර්ස් මොනවාද මේ තියෙන්නේ? අපි ගාව තියෙනවා ඉරමුසු කරපිංච, මුරුංගා, බීහනි, කොච්චි, කොච්චි. කවුරුත් හිතන්නේ නැති ෆ්ලේවර්ස්. කොච්චිත් තියෙනවා. තව මේ මොනවාද? වරක ඒවත් තියෙනවා. වරක තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට එනවා තව ඉස්සරහට ධූරියන් එනවා ධූරියන් එනවා චායි මසාලා ඊට පස්සේ ටී ඊට පස්සේ බිරියානි ෆ්ලේවර් එකක් එනවා බිබික්කම් ෆ්ලේවර් එකක් එනවා බිබික්කම් එනවා වාව් මේක කොන්න ඉස්සරහට තියෙනවා බිබික්කම් තියෙනවා ඊට පස්සේ වගේම තමයි ඩ්‍රැගන් ෆෘට් ඒ ධූරියන් මේ වගේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා ඉතින් දැන් අද මෙතන තියෙනවා නේ මට මාදන් අර මේවා ජාති ගොඩක් තියෙනවා 40ක් ඩිස්ප්ලේ කරලා තියෙනවා 40ක් ඩිස්ප්ලේ කරලා තියෙනවා නේ හරි ඉතින් එහෙනම් චන්දනගේත් එක අයිස්ක්‍රීම් කන්න තමයි දැන් මම හදන්නේ ඉතින් වැඩේ නම් දයි අපි හරි හරි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා හරි ඉතින් චන්දනේ දැන් මෙතන මේ ෆ්ලේවර්ස් 40ක් විතර තියෙනවා නේ මෙතන ඔව් මෙතන 40ක් තියෙනවා ඉතින් මට පේනවා පැණි කජු කොච්චි ෆලුඩා එවන් තමයි බනන ඇන් ඩේට්ස් මින්ට් එක තියෙනවා ඊට පස්සේ අපි කොමන් අපි ආස වැනිලා තියෙනවා මේ පයිනැපල් ඒ වගේ වයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් තියෙනවා මේ කිරලා කැපචිනෝ ඒ වගේ දැන් ජාති ගොඩක් තියෙනවා දැන් මෙතන පේන්න ඉතින් මන්න එකක්වත් සිලෙක්ට් කරගන්න බෑ මම අතර මංග ලයින්නේ ඔයා කියන්න පොඩ්ඩක් මම මොනවාද කාලා බලන්න ඕනේ මං හිතන ඔයා ජීවිතේට හිතන්නේ නැති ෆ්ලේවර් එකකින් පටන් ගන්න එක ජීවිතේ හිතලවත් නැති අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් මෙතන දිනවා පේන්න හරි මං ඔයාලට රෙකමෙන්ඩ් කරන්නම් ඔයා කවදාකවත් හිතපුත් නැති ෆ්ලේවර් එකක් කොච්චි කොච්චි ඊට පස්සේ කිරලා කිරලා banana and dates wow banana and dates and carrot and orange carrot and orange hari niyamai ඉතින් තවත් දෙනම් මම ආස කරන ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා අපි ඒවා පස්සේ try කරලා බලමු එහෙනම් දැන් මෙටි ගමු නේ හරි හරි මේ දින බණ කොච්ච අයිස්ක්‍රීම් ඉතින් මම try කරලා බලනවා කියමු නේද දී වෙන කලින් බලමු නේ try කරලා ඒක Wow. අතරම ගැවිලා හොඳට දැනෙනවා නේ? ඔව්. ෂා. මොකද අපි ආටිෆිෂල් ෆ්ලේවර්ස් මොනවාක්වත් දාන්නේ නැහැ. ඒකෙන්ද නැචරල් කොච්චි වලින් මේක හදලා දෙන්නේ. නැචරල් කොච්චි වලින් මේක හදන්නේ නේද? Wow. නේ මේක මේ අකින්රා කියන්නේ හෝම් මේඩ් අයිස්ක්‍රීම් හදන ෂොප් එකක්. ඉතින් මේ හැම එකටම රසකාරක මොනවත් නැතුව මේ හැම දෙයක්ම හදන්නේ නැචරල් කොච්චි දාලා තමයි හදන්නේ. අතරම හොයි ස්පයිසි ටේස්ට් එකක් එනවා කියන්නේ. ගුණට දැනෙනවා දැවිලා. ෂා නියමයි. හොඳ දැවිල්ලක් එක්ක මේක තියෙන අර කිරි රසය හැම දෙයක්ම තියෙන විදිහම නියමයි නියම ෆ්ලේවර්යක් නේද ගොන හොඳට පේනවා ඉතින් මේකේ හොඳට කොච්චි වගේ දේවල් ඇඩ් වෙලා තියෙනවා ඉතින් මේක හෝම් මේඩ් අයිස්ක්‍රීම් එක ඉතින් ආයිත් එක අමුතෙන් කියන දෙයක් නෑ හොඳට කොච්චි කැලි හැම දෙයක්ම පේනවා ඉතින් මේ ටබ් එකෙත් තියෙනවා
හොඳ රතු පාට කොළ පාට නේද? ඔව්. කොච්චි කෑලි. ඉතින් මේකේ තියෙන අර ක්‍රීම් ටේස්ට් එකත් ස්වීට් ටේස්ට් එකත් එක්ක මේ ස්පයිසි ටේස්ට් එකේ නියම කම්බිනේෂන් එකක් තියෙනවා. ඉතින් අන්තිමට ගේ තියෙන අයිස්ක්‍රීම් එකේ හොඳ දැවිල්ලක් තියෙනවා මේකෙන්. සුබයි නියමයි යන්. ඉතින් තව මොනවද අපි try කරලා බලන්න. මම හිතනවා වාගේ තියෙන දැවිල්ල යන්නත් එක්ක අපි සිසිල් දෙයකට යමු. කිරල් අයිස්ක්‍රීම් එක හොඳයි කියලා මම යෝජනා කරනවා. හරි. හරි ඉතින් මේ තියෙන්නේ මගේ කිරල් අයිස්ක්‍රීම් එක. ඉතින් ඉස්සර මම ස්පයිස් එකක් try කරලා බලේ. ඉතින් පොඩ්ඩක් මගේ ඇඟ පොඩ්ඩක් cool වෙන්නත් එක්ක ඉතින් අපි කිරල් එකක් තමයි දැන් try කරලා බලන්නේ නේද? ඔව්. හරි නියමයි. ඉතින් කොච්චි වගේ මුත් කිරල් එක නම් මුත් කෑලි පේන්නේ නැහැ. මොකද කාලා බලමු ටේස්ට් එක කොහොමද කියලා. වෙනස්ම ටේස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වෙන ස්ට්‍රීම් එකක් කරනවා වඩා ගොඩක් වෙනස් මේක. මොකද කිරල කියන ටේස්ට් එක අපිට වැඩි පුරුදු දෙයක්ුත් නෙමෙයි. නියමයි. නියමම තියෙනවා. ඉතින් අයි දන්නේම නැතුව කාගෙන කාගෙන ගියා. දැන් ස්ට්‍රීම් එක ඉවරෙන්න ළඟයි. ඉතින් මේ කියනකො මේ කිරල ෆෘට් එක ගැන පොඩ්ඩක් කොහොමද? ඇත්තට බණ්ඩා ඔක ඔක්කොම කාපි එක හොඳයි. මොකද මේ කිරල කියන්නේ සීසනල් ෆෘට් එකක්. ඒතර ඔයාලට මේ හැමදාම ගන්න නැහැ. ඒ කාලයකට විතරයි මේ ෆෘට් එක ගන්න පුළුවන්. ඉතින් නැති කාලවල මොකද කරන්නේ? අපි ගොඩක් වෙලාවට මේක ෆ්‍රීස් කරලා තියාගන්නවා. එහෙම තමයි දෙන්නේ. මොකද ලංකාවේ විවිධ ප්‍රදේශ වලට අපි යනවා මේක හොයාගෙන. මොකද හැමතැනම මේක ගන්නෙ නැහැ. දැන් මේක ගෙනාවේ මම අම්බලංගොඩට ගිහින්. කිරල මේ කොහෙවත් නැතුව. ආ හා. ඉතින් මගේ අයිස්ක්‍රීම් ඉවරයි. හරි. තව මොනවද දෙන්නේ මට? ඊළඟට මං හිතන බණ්ඩා අවකාඩෝ එකක් කෑවොත් හොඳයි කියලා. හරි ඉතින් මේ තියෙන්නේ අකින්රා අයිස්ක්‍රීම් පාලකෙන් බණ්ඩා ලැබෙන අවකාඩෝ අයිස්ක්‍රීම්. වව්. ඉතින් මන්ට අපිට මේ කලර් එකේ හැමදේම දැන් අපිට තව මොනවද දෙන්නේ? අපි මං හිතන තවත් අන්කොමන් ෆ්ලේවර් එකක් try කරමු. කැරට් ඇන්ඩ් ඔරේන්ජ්. කැරට් ඇන්ඩ් ඔරේන්ජ්. ඔව්. ශානිය මෙන්. ඉතින් ඔයගොල්ලෝ කැරට් ඇන්ඩ් ඔරේන්ජ් අයිස්ක්‍රීම් try කරලා තියෙනවද? ඉතින් ඔරේන්ජ් ෆ්ලේවර් එකකින් අයිස්ක්‍රීම් වගේ වුණා නම් තනින් තන තියෙනවා. ඒකට කැරට් ඇන්ඩ් ඔරේන්ජ් නේ. එහෙනම් මට මේක උත්තර දෙන්න. Thank you. ඉතින් මේ තියෙන්නේ කැරට් ඇන්ඩ් ඔරේන්ජ් අයිස්ක්‍රීම් එක. කැරට් කැලීම තේන තිනා ඒක තමයි ඔරේන්ජ් දැක්කම පස්සේ පේනදී චූටි චූටි කැලේ. වාව අතර මේකත් වෙනස්ම ෆ්ලේවර් එකක්. නියමයි. අතර මේ අර ඔරේන්ජ් කැරට් ඒ ෆ්ලේවර් හොඳට දැනෙනවා. නියමයි. නියමයටම තියෙන අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අතට try කරලා බලන්න මේ අයිස්ක්‍රීම් හැම එකක්ම. මම අතර මෙතන ෆ්ලේවර්ස් 40ක් තියෙන ඉතින් දවස ගන්න එන්න. ඇවිල්ලා කාලා බලන්න මාර රසක් තියෙනවා. මෙතන අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තියෙනවා 40ක්. කෝදෙන් එනි 30. හරි. ඒවා තියෙනවා. අපි ඒවා මේ මොකද මෙතන මේ ඩිස්ප්ලේ කරන්න පුළුවන් අපිට ෆ්‍රීසර්ස් වල 40යි. අනේව අනිත් ඒවා අපි 250 500 1 ලීටර් ml වලින් තමයි කප්සල තියෙනවා. ශානි මම ඉතින් ඔයගලන්ට මේ වගේ දැන් අයිස්ක්‍රීම් එකක් කලින් මේ ෆ්ලේවර් එක සෙට් වුණාට පස්සේ ඔයගලන්ට හිතනොත් දැන් ගෙදරත් ගෙනියන්න ඕනේ. කෝන් එක පිටින් ගෙදර ගෙනියන්න බෑනේ. ඉතින් මේගොල්ලන්ගේ තියෙනවා 250 ml පොඩි ටබ් තියෙනවා. ඊට පස්සේ 500 and 1 liter. ඉතින් ටබ් සීල ඉතින් ගෙදර කට්ටියටම වා කාපු රස ගෙදරත් ගෙනියන්න පුළුවන්. ඉතින් මොනවාද ඒ කියන්නේ එතන තව 20ක් තියෙනවා නේද? uncommon flavors ගොඩක් තියෙනවා අපි පොඩ්ඩක් බලමු. uncommon flavors ගොඩක් නේ පොඩ්ඩක් බලමු අපි. ගොඩක් ඉතින් ගෙදර ගෙනියන්න පුළුවන්. මේක තනියෙන් කන්නත් පුළුවන් නේ මම හිතන්නේ. තනියෙන් ගන්නත් පුළුවන්. ඉතින් මේකේ තියෙනවා හනි කොම් දින ඊට පස්සේ චොක්ලට් ඔරේන්ජ් මාදම් ඊට පස්සේ චෙරි ට්‍රී ටොමැටෝ තියෙනවා ඊට පස්සේ මරකා කරපිංචා ජින්ජර් හනි වෙරළු ඇමරල්ල කරපිංචා ග්‍රීන් ටී මේ හැම එකකින් තියෙන ෆ්ලේවර්ස්. ඉතින් මේ දිනේ කරපිංචා එක ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද ට්‍රයි කරන්න කියලා. මොකද්ද කියන්නේ? අයි කියලා බලන්න. මං හිතන ඔයාලට අන්කොමන් එකක් යනවා නම් ඔයාලට මාදම් වරකා වරකත් හොඳ ටේස්ට් එකක් තියෙනවා. මාදම් ට්‍රයි කරලා බලන්න. මාදම් හරි ඉතින් බණ්ඩ ඉස්ලාම් ට්‍රයි කරලා බලන්න මේ ටබ් වලින් මාදන් එක. ඉතින් ඇත්තටම කියනවනේ මේ අකින්රා අයිස්ක්‍රීම් වල මේ ෆ්ලේවර්ස් ඒ වගේම තමයි මේ කලර්ස් මේ හැම දෙයක්ම නැචරල් ඒවා තියෙන්නේ. හරි නේද අපි ට්‍රයි කරලා බලමු මාදන් එක. වව්. ඇත්තටම මාදන් ටේස්ට් එක නියමනම දිනවා.
ඉතින් මේ මාදම් කොහෙන්ද ඔයගොල්ලෝ ගේන්නේ? ඇත්තටම මේක සීසනල් ෆෘට් එකක්. අපි මේක කිලින් ඔච්චේ ඉඳලා තමයි ගෙන්න ගත්තේ මේ අවුට්ලට් එක ඕපන් කරනකොට. අපි නම් අනිත් එක try කරලා බලමුද? දැන් වචර එන්නේ නැහැ. දිවණියන් පොඩ හිරි වැටලා වෙහිලා තියෙන ice cream කාලා කාලා. වචන පොඩ්ඩක් එහෙම පණිනවා. අපි වරක try කරලා බලමුද නේද? වරක. ඉතින් අපි ඊළඟ try කරලා බලන්නේ වරක එක. වරකත් ඇත්තට මේ දවස්වල හොයාගන්න නැහැ. මේ වරකක ස්පෙෂලි මම ඇඹිලිපිටියේ යාළුවෙකුට කියලා ගෙන්න ගත්තේ. එහෙමද? මම කොහෙවත් නැහැ හොයාගන්න මේ දවස්වල වරක. ඉතින් ලංකාවේ හතර වටින් බඩු ගන්නලා තමයි මේ ice cream හදන්නේ. දැන් රටින් ගෙන්නන්නත් බෑනේ කොහොමත් නේ ගොඩක්. බෙරිස් වර්ග අපිට ගෙන්නන්න දා ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බෙරිස් ගෙන්නන්නේ කොහොමද? මොකද හැමෝටම ගෙන්නන්න බෑ. ගේන ටිකත් මං හිතනවා ඩබල් ප්‍රයිස් වෙලා තමයි ඉස්සරහට එන්නේ අපිට. බෙරිස් වර්ග. ඉතින් අතරම කියනවනේ දැන් බණ්ඩ මෙතන එවිල try කරන්න මේ වරක ඊට පස්සේ ඇමරල්ලා වෙරළු ඊට පස්සේ කොච්චි වගේ දේවල් ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ice cream වර්ග තියෙනවනේ ඔයගොල්ලෝ ආසෙම දේවල් තියෙනවනේ ඒවත් තියෙනවා මෙතන. චොක්ලට් තියෙනවා, වැනලා තියෙනවා, ඊට පස්සේ ෆෘට් ඇන් නට්, පලුඩා, ස්ට්‍රෝබෙරි ඒවත් තියෙනවා නේ බෙරිස්. හරි, මම වරක එක try කරලා බලමු. වව්. වව් අතර හොඳ ටේස්ට් එකක් තියෙනවා. මේ දැන් ගහින් බාපු වරක වගේ එච්චර රසයි නියම් කොහොල්ලක් තියෙනවා වගේ. අතර මා රස තියෙන නියමයි. ලුණුයි ගම්රිස් ටික උද්දා ගන්න හිතනවා. මණ්ඩ මාදංග ට්‍රයි කරා. දැන් වරක එක කොම්ම මෙතනින් තියා ගන්නවා. ඊළඟට අපි යන්ද හනිකොම් එක ට්‍රයි කරලා බලමුද? මම දැන් ලංකාවේ මන් දන්නේ ඉතින් පළවෙනි වතාවට මම හනිකොම් කියන ice cream එක තියෙනවා. ඉතින් මෙහෙමයි. ලංකාවේ පළවෙනි වතාවට ඔයගොල්ලෝ තමයි ඉතින් මෙච්චර ෆ්ලේවර්ස් ගොඩක් දාලා තින්නේ ඉතින්. එකින් එකට කියන්න ඕනේ නැහැ, මතක් කරන්න ඕනේ නැහැ. අකින්ර ice cream පාලකට ඔයගොල්ලෝ එන්න ඕනේ. මේ වගේ යුනික් ෆ්ලේවර්ස් තියෙන ice cream try කරලා බලන්න. ඉතින් අතරම ලංකාවේ first time නේද මේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් හදලා තින්නේ. ඉතින් මේ තියෙන හනිකොම් ice cream ඉතින් අතරම දැක්කට පස්සේ මම පේනද නියම් මේවද කෑලි කෑලි වගේ තියෙන අපි ඉක්මනට අරලා බලමු කොහොමද කියලා. වව්. මේවද කෑලි දාලා තමයි හදලා තින්නේ. මේවද කෑලි වගේ. දැන් ඉතින් අපි items තුනක් try කරලා බලුවා. ඉතින් අපි තව එකක් බලමු නේ try කරලා. හරි. එහෙනම් කරපින්ච් එකට අපි යන්. එකටත් ගොඩක් ගුණ කැමක. ඉතින් අනිත් එක බය වෙන්න දෙයක්වත් නැහැ. මෙහි නිකන් ෆ්ලේවර්ස්වත් එහෙම මේ ආටිෆිෂල් දේවල් ඇඩ් කළා නෙමෙයිනේ. මේ දින ඔක්කොම නැචරල් දේවල්. ඒක නිසා පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. මේ දවස්වල දැන් ගෙවල් වල ඉන්න වැඩි හිටි කට්ටිය හැමෝම ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ටබ්ස් ගෙදර ගෙනියන්න පුළුවන්. ඕන කෙනෙක්ට කන්න පුළුවන් බය නැතුව. හොඳ බැලන්ස් එකට තියෙනවා සුගර් ලෙවල් එකේ හැම දෙයක්ම. මේ තියෙන කරපින්ච් ice cream එක කොලකෙන්ද ගබ් බොනවා වගේ. අතුරු නියමයි. හොඳ ටේස්ට් එකක් තමයි. ඉතින් වෙනස් විදිහේ ටේස්ට් එකක් වෙනස් විදිහේ ෆ්ලේවර්ස් try කරන්න ආස කෙනෙක්ට අනිවාර්යයෙන්ම එන්න ඕන තැන තමයි අකින්ර ice cream පාල කියන්නේ. අතුරු මේක සුපර්. හරි ඉතින් ice cream දැන් ෆ්ලේවර්ස් ගොඩක් try කරා. ඉතින් මට දැන් මෙච්චර දෙන්නේ නෑ බණ්ඩ. තව අපේ තියෙනවා කස්ටමයිස් ice cream. කස්ටමයිස් ice cream. අකින්දා සුපර් ස්පෙෂල්, අකින්දා ස්පෙෂල්. ඊට පස්සේ වෆල් ලාර්ජ්, වෆල් ස්මෝල්, බනානා බෝඩ් ඒ වගේ කස්ටමයිස් ice cream කීපයක් අපි ගාව තියෙනවා. කීපයක් තියෙනවා ගොල්ලන්ට. නියමයි. ඉතින් බණ්ඩට මොනවද දෙන්නේ? අපි ඉස්සෙල්ලා අකින්රා සුපර් ස්පෙෂල් එකෙන් පටන් ගමු. මේකට ෆ්ලේවර්ස් 6ක් එනවා. ෆ්ලේවර්ස් 6ක් එනවා. ඔව්. ස්කූප් 6ක්. ස්කූප්ස් 6ක් එනවා. එහෙනම් මට අකින්රා ස්පෙෂල් එකක් දෙනවද? හරි බණ්ඩ වාඩි වෙන්න. අපි ඉක්මනට එක ලෑස් කරලා. හරි නියමයි. ඔක්ට් එක. හරි ඉතින් අකින්රා ice cream පාලකින් ඔන්න ඉතින් බණ්ඩාර තියෙනවා අකින්රා super special ice cream එකක් තියෙනවා. ඒ වගේම තමයි මට waffle එකක් තියෙනවා. ඒකේ ice cream වර්ග හතරක් එක්ක ඊළඟට මට banana boat එකක් තියෙනවා. ඉතින් ඔන්න මගේ ඔක්කොම ටික දැන් arrange කරලා ගේනවා. Thank you. මේ තියෙන්නේ අකින්රා super special එක. ඉතින් මේකට ice cream තියෙනවා, scoops ඇවිල්ලා තියෙනවා 1 2 3 4 5 6ක් ඇවිල්ලා තියෙනවා. Flavors 6කින් හරි. ඊතර මට තව එන්න තියෙනවා මගේ වෆල් එක තියෙනවා, ලාර්ජ් වෆල් එකක්. මේකටත් ඇවිල්ලා තියෙනවා ස්කූප්ස් හතරක්, ෆ්ලේවර්ස් හතරක් ඇවිල්ලා තියෙනවා මේකටත්. මේ තියෙන්නේ බනානා බෝට් එක. මේකට මේකට බනානා ඇඩ්ලා තියෙනවා. ඊට පස්සේ තව අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් තුනකින් තියෙනවා. ඊට පස්සේ චොකලට් රෝල්ස් තියෙනවා, කේක්. හරි අපි නම් මේක ට්‍රයි කරලා බලලා
කියන මොනවාද මෙවල තියෙන ෆ්ලේවර්ස් කියලා ඔයගොල්ලන්ටත් ඇවිල්ලා මේ හැම දෙයක්ම try කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම try කරන්න යන්නේ අකින්රා සුපර් ස්පෙෂල් එකට. ඉතින් ඒකෙත් තියෙනවා ice cream flavors හයක් ඇඩ්ලා තියෙනවා. ඉතින් ඒකෙ තියෙනවා very berry තියෙනවා. ඒ වගේම තමයි rum and raisin තියෙනවා, strawberry තියෙනවා. Butterscotch තියෙනවා, ඊට පස්සේ strawberry තියෙනවා, ඊට පස්සේ black and blueberry ice cream එකක් තියෙනවා. ඉතින් එහෙම තමයි මගේ flavors හය add වෙලා තියෙන්නේ. ඉතින් banda akinra special ice cream bowl එක තමයි දැන් try කරලා බලන්නේ. කාලා බලමු නම් කොහොමද කියලා. නියමයි. අපිට ඊට පස්සේ නේ fashion fruit තියෙනකේ අපි ඒක try කරලා බලමු. ඒකෙත් ෆැෂන් ෆ්‍රුට් ටේස්ට් එකම තියෙනවා. උඹලා ට්‍රයි කරලා බලන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා උගලන්ටත් එක තේරෙයි. ඉතින් මට ෆ්‍රුට්ස් වල තියෙන ඒ ටේස්ට් එකම නැචරල් ටේස්ට් එකම ආව අයිස් ක්‍රීම් තමයි ෆ්ලේවර්ස් තමයි ෆැෂන් ෆ්‍රුට් එකේ ආවම මාදන් එකේ වරක කිහිම ගොඩක් ඒ ටේස්ට් එකම ආවා. ඉතින් අතන හොඳයි. ඉතින් වැඩිලා කතා කරගෙන ඉන්නේ මොකද මේ හැම දෙයක්ම දියවෙන හින්දා මම ටග්ගල් ටග්ගල් කාගෙන කාගෙන යනවා. අපි දැන් ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එක තමයි ට්‍රයි කරන්නේ. ඒකෙන් පේනවා ඇති ස්ට්‍රෝබෙරිස් එහෙම ඇඩ් ලාගෙන මේකට හොඳට. ඉතින් මේ අකින්රා සුපර් ස්පෙෂල් කියන මේ අයිස් ක්‍රීම් එකට එනවා ෆ්ලේවර්ස් 6ක් ඇඩ් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මට තුනක් දෙන්නෙක් වගේ ෂෙයා කරගන්න පුළුවන් කියලා. ඉතින් මගේ අයිස් ක්‍රීම් එක නම් දැන් හොඳටම දිය වෙලා තියෙන ඔක්කොම මික්ස් වෙලා තියෙන්නේ. ගණන් ගන්න එපා. අතරම ගොඩක් රසයි. මික්ස් වෙලා කද්දි ඊට වඩා රසයි. නියමයි. මගේ අයිස්ක්‍රීම් බෝට දැන් දිය වෙලා තියෙන්නේ. මේක දෙන්නට කන්න පුළුවන්. මට හිතෙනවා මේකත් දෙන්නට ෂෙයා කරගන්න පුළුවන් කියලා. මේකේ තියෙනවා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් තියෙනවා. ඒ වගේම තමයි චොක්ලට් රෝල්ස් කේක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා චොක්ලට් අයිස්ක්‍රීම්. මේ වගේම තමයි ෆෘට් ඇන් නයිට් අයිස්ක්‍රීම් තියෙනවා. මේකේ බේස් එක වෙන්නේ බනානා වලින්. ඉතින් මේකට බනානා බෝට් කියලා තමයි කියන්නේ. අපි ට්‍රයි කරලා බලමු. හොඳට බනානා හිම ඇඩ්ලා තිනා මේකට. අතරම ගොඩක් රසයි. මේක වැනිලා වගේ තමයි චොක්ලට් අයිස් ක්‍රීම්. මේ වගේ තමයි ෆෘට් ඇන්ඩ් නට් එක තියෙනවා. ස්ට්‍රෝබෙරි එකක් තියෙනවා අයිස් ක්‍රීම් බාර් එකක්. දිව කොම හිරිවැටලා තියෙන්නේ. දත් ටික හිරිවැටලා තියෙන අයිස් ක්‍රීම් කාලා කාලම කතා කරගන්නත් බෑ. වචනත් පොඩක් ස්කිප් වෙනවා. අරෙන් පණිනවා මෙහෙන් පණිනවා. වැඩි අතරින් හිතෙන්නේ මොකද එච්චර රසයි අයිස් ක්‍රීම්. හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඔන්න තලවතු කොට අකින්රා අයිස් ක්‍රීම් පාලකෙන් බණ්ඩ ලැබිච්ච අන්තිම අයිටම් එක තමයි මේ තියෙන්නේ අයිස් ක්‍රීම් වෆල් එකක්. මේකේ තියෙන ස්පෙෂල් ජාති ටිකක් තියෙන්නේ. ස්පෙෂල් ෆ්ලේවර්ස් හතරක් මම කියන්නම්. තල්, පොල්, කිතුල්, තැඹිලි කියන මේ ෆ්ලේවර්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම මේ අයිස් ක්‍රීම් ගොඩක් රසට ඇති. ඉතින් බණ්ඩත් බලන් හිටියේ මේ අයිස් ක්‍රීම් ටික ට්‍රයි කරලා බලන්න. ඉතින් අන්තිම අයිටම් එක මේක තමයි බණ්ඩ ආසාවෙන් කන්නේ. කාලා බලමු කොහොමද කියලා. තන හොඳ ටේස්ට් එකක් තියෙනවා. මම ආසංගනේ මෙයා වෙන වෙනම ට්‍රයි කරලා බලන්න. දැන් මික්ස් වෙලා තියෙන්නේ පොඩ්ඩක් දිය වෙලා හින්දා මෙතන අපේ වීඩියෝ එකේ වැඩේදී. වව් මේ තියෙන කොක්ලන්ට් අයිස් ක්‍රීම් එක මම හොඳට කෑලි කෑලි පේනවා තිය ඔයගොල්ලන්ට. ෂා. මේ මේ අපි ට්‍රයි කරලා බලමු කොහොමද කියලා. වව්. නියමයි. අපි ගෙදර සාමාන්‍ය පොල් ගාද්දී කුසිරියෙන් පස්සේ පොල් කෑල්ල කාලා බලන්නේ. ඒ වගේ හොඳට පොල් ඇඩ්ලා තියෙනවා. නියමයි නියමයි. මේක නම් අනිවාර්යයෙන්ම වෙලකෝ ට්‍රයි කරන්න ඕන අයිස් ක්‍රීම් එකක්. සුපර් හොඳට පොල් කෑලි තියෙනවා හැපෙන්න. නියම ටේස්ට් එකට තියෙනවා. නියමයි. මේ තියෙන්නේ මං හිතන්නේ තල් අයිස් ක්‍රීම් එක. ඉතින් මේක දැන් මේ අයිස් ක්‍රීම් ඔක්කොම ටික හොඳට මෙල්ට්ලා තියෙන. ඉතින් ඔක්කොම මික්ස් වෙලා තියෙන. දැන් මෙතන පොල්, තැඹිලි, තල්, කිතුල් හැමදේම තියෙනවා. ඇත්තටම නියම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක ට්‍රයි කරලා බලන්න. පුළුවන් මේ වෆල් එකක් ඇද්දි කියන්න මේ අර බණ්ඩා කාපු මේ ඔක්කොම පොල්, තැඹිලි මික්ස් වෙලා තියෙන එක කියලා ඉල්ලන්න. ඇත්තටම මා රසයි එක. මම මේ වෆල් එකත් එක්කම දැන් මේ අයිස් ක්‍රීම් එක කනවා. ඉතින් මේ අකින්රේ ආවට පස්සේ මණ්ඩ දැක්කා මේ හැමතැනම බර්ගර්ස් වල ෆොටෝස් උත්ගාලා දිනා. පොඩක් චන්දනයෙන් අහලා බලන්න මේ වැරදිලාද කියලා මේ අයිස් ක්‍රීම් මාසේ බර්ගර්ස් ගාලා තිනේ. පොඩක් චැට් එකක් දාලා බලමු.
ඉතින් චන්දනයි දැන් මම අයිස්ක්‍රීම් ගොඩාක් try කරලා බලලා අතරම ගොඩාක් රසවත් තිබ්බා. ඉතින් මේ පොඩ්ඩක් කියන්නකෝ පොඩ්ඩක් මේ අකින්රා අයිස්ක්‍රීම් ගැනයි. ඊට පස්සේ ඔයාලගේ මේ location සීනනේ දැන් මේ අවට නම් ගොඩාක් මම දැකලා තියෙනවා. ඉතින් දැන් ලංකාව පුරාම වැඩේ යනවාද කොහොමද? ඔව්. ඇත්තටම අපි මේක පටන් ගත්තේ මීට පස්සර එකා මාර්කට් ප්‍රථම අපේ පළවෙනි outlet එක උනේ මොරටුව කරලවැල්ල කියන කුඩා ග්‍රාමයක ප්ලේවර්ස් 20කින් අපි පටන් ගත්තේ. ඊට පස්සේ අපි ප්ලේවර්ස් 35කින් පටන් ගත්තා නාරහෙන්පිට රජවාස කියන shopping complex එකේ. මේ වෙනකොට outlet අපේ 10 මේ 10 වෙනි එක ලංකාවේ දැනට අපේ බලාපොරොත්තුව ලංකාවේ හැම පළාතකටම එක ice cream shop එකක් දාන්න. දැනට කලුතර, දික්වැල්ල, රත්නපුර, බිබිල, මාදිවල, නාරහෙන්පිට, මඩකලපුව හා වෙන්නප්පුව ලබන සති අපි පටන් ගන්නවා මීගොම මාර්ෂලා විද්‍යාලයේ ඔබී සෙන්ටර් එකේ. ඒ කියන්නේ පාසල් වලට එන පළවෙනි අයිස්ක්‍රීම් ෂොප් එක හැටියට. ඉතින් ඒක දැන් මේකේ ෆ්ලේවර්ස් 60ක් තියෙන. ඉතින් තව ෆ්ලේවර්ස් ඇඩ්ලා නේ 69ක් වගේ කරන්න අයිඩියාක් නේද? ඔව්. මේක ඇත්තරම මම හිතන්නේ 100 වගේ දක්වා යයි. තව අවුරුද්දක් විතර යනකොට ඉස්සරහට අපිට එන්න තියෙනවා ෂායි ටී මසාලා. ඊට පස්සේ බුරියානි මසාලා. බුරියානි මසාලා. ඉතින් ඇත්තරම බණ්ඩ එනවා බුරියානි මසාලා ටේස්ට් අයිස්ක්‍රීම් කන නම් ඒක ආවගම්ම කියන්න. ඩූරියන් ඉස්සරහට එනවා. ආ ඩූරියන් එක. ඩ්‍රැගන් ෆෘට් එනවා. ඩ්‍රැගන් ෆෘට්. ඊට අමතරව අපි සිංහල අවුරුද්දට විශේෂයෙන් බිබික්කන් අයිස්ක්‍රීම් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බිබික්කන් අයිස්ක්‍රීම්. නියමයි නියමයි. දැන් මේ අයිස්ක්‍රීම් මාසේ මන්දක මේ බර්ගර් එකක ෆොටෝ එකක් තියෙනවා. ඇත්තටම මේක මගේ මල්ලිගේ concept එක. එතකොට අපි අයිස්ක්‍රීම් එක කෝපි ෂොප් එකක් පටන් ගන්න තියෙනවා. බර්ගර්ස්, කෝපි වර්ගත් එක්ක. ඉතින් මං හිතනවා කස්ටමර් කෙනෙකුට ආවම එයාට ටෝටල් සොලියුෂන් එකක් තියෙනවා. එළියට යනකොට බඩ පුරවගෙන හිතේ සතුටෙන් යන්න පුළුවන්. ඒක නිසා තමයි මේ concept එක ඇති වුණේ. හරි. ඉතින් එහෙනම් මං එහෙනම් බර්ගර් try කරලා බලන්න. එහෙනම් අපි අයි දවසක හම්බුම් මං එන්න ඉතින් මේ පැත්තේ. ඊළඟ පාට ඉන්නේ. ඇත්තටම මේ ගොඩක් ස්තුතියි ඔයගලන්ට. ඔයගලන්ගේ ඇත්තටම බණ්ඩා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඇත්තටම ඔයාව දකින්න බොහොම ආසාවෙන් හිටියා. අද දකින්න ලැබුණා. ඒකම ඔයාලා සිළු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ මේ කරන්නේ සමාජ සත්කාරයක්. විශේෂයෙන් ලංකාවේ ice cream rolling දේශීය පළතුරු rolling ice cream එක දෙන එක තමයි අපේ concept එක. ඒක මුළු ලෝකෙටම හඳුන්වා දීම ගැන අපි ඇත්තටම ඔයගලන්ට අපේ භක්ති ප්‍රණාමය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔයාට තවත් burger meal එකක් තියෙනවා ඔයාට offer කරන්න. මම හිතනවා ඒක ඔයාට තවත් අපි ගැන අවබෝධයක් ඇති වෙන්න අපේ තියෙන concept එක ගැන ලොකු අවබෝධයක් ඇති. ඒක අපි දැන් ඔයාට offer කරනවා. හරි. එහෙනම් අපි ඒ burger meal එක try කරලා බලමු කොහොමද කියලා. එහෙනම් මම මෙතන මිදගන්නන්නේ. හරි. හරි. ඉතින් බණ දැන් මේ කැෆේ එකේ දැන් අයිස්ක්‍රීම් එක තියෙන සයිඩ් එකෙන් ආව චුට්ටක් මේ රිච් රෝ කියන කැෆේ සයිඩ් එකට. ඉතින් මේකේ දෙන මේ රුපියල් 990ට මීල් ඇතන මේක ලිමිටඩ් ඔෆර් එකක්. බණ්ඩත් පොඩ්ඩක් try කරන්න ඕන හින්දා බණ්ඩ ඇහුවා මොකද්ද මේ රුපියල් 990ට තියෙන බර්ගර් මීල් එක කියලා. ඉතින් ඇත්තටම මට තියෙනවා ක්‍රිස්පි චිකන් ඩබල් පැටි බර්ග එකක් තියෙනවා. ඒ වගේම තමයි සලාඩ් එකක්, ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක් තියෙනවා. මේ හැම දෙයක්ම රුපියල් 990ක් විතර වෙන්නේ මේ මීල් එකම. රුපියල් 990. ඉතින් හොඳ වේට් එකට තියෙනවා. හොඳ ක්‍රිස්පි චිකන් ඇඩ්ලා තියෙනවා. දැක්කට පස්සේ පේනවා ඇති වාව්. මේ ගානට ඇත්තටම කටට දෙන්න අමාරුයි. මේක ඔෆර් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉක්මනට මේක කාලා බලන්න කොහොමද කියලා. පේනදි සයිස් එක හොඳ චීස් ඇඩ්ලා තියෙනවා. ඒකම තමයි ක්‍රිස්පි චිකන්, ලේටිව්ස් ඒ වගේ ගොඩක් දේවල් ඇඩ්ලා තියෙනවා. ඒගොල්ලන්ගෙම හෝම් මේඩ් සෝස් එකක් තියෙනවා. අපි කාලා බලමු නම් කොහොමද කියලා. හොඳ සයිස් එකට තියෙනවා. මේක කටේ බලන හක්ක පටින එකින්ද මම මේක තියලා ඉස්ලාම් පී පළවෙනි එල් ට්‍රයි කරලා බලමු. බාව් ඉතින් උඩේකටත් හොඳට ක්‍රිස්පි චිකන් ඇඩ්ලා තියෙනවා. මේක හෝම් මේඩ් පැටි එකක් නේ. හොඳට ඒක තේරෙනවා ආර්ටිෆිෂල් දේවල් මොනවත් ඇඩ් වෙන්නේ නැතුව මේ හැම දෙයක්ම තියෙන්නේ හෝම් මේඩ් ඒවා කියලා. ගෙදරම හදාගත්ත හොඳ දේවල් කියලා හොඳට තේරෙනවා මේ කද්දි. ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. හරි. ඉතින් බණ්ඩ දැන් මේ බර්ගර් තියෙන උඩ ලේක කාලා බැලුවා. ඉතින් ඇත්තටම හොඳ බන් එකක් තියෙන. ඒ වගේම තමයි හොඳට ෆ්‍රයිඩ් වෙච්ච චිකන් එකක් තියෙන, ක්‍රිස්පි චිකන් එකක්. ඉතින් මේ තියෙන මගේ බේස් එක අපි ට්‍රයි කරලා බලමු. ඉතින් එකට ඒගොල්ලන්ගේ හෝම් මේඩ් සෝස් එක, ලෙටියුස්, ටොමේටෝ ඒ වගේම තමයි
cucumber හැම දෙයක්ම තියෙන. ඒ වගේම tomato ketchup ආයෙක තමයි මේකට cheddar cheese add වෙලා තියෙනවා. ඉතින් තවත් ඒ වගේම crispy chicken එකක් add වෙලා තියෙනවා. අපි try කරලා බලමු කොහොමද කියලා. බන්නර තව මේ meal එකට තව salad එකක් තියෙනවා තමයි french fries portion එකක් තියෙනවා. ඉතින් එහෙනම් දැන් මේ කාලි ඉවර කරලා ඊට අපි try කරලා බලමු මේ salad එකයි french fries portion එක මේ හැමදේම රුපියල් 990ක් විතරයි. හරි ඉතින් ඔන්න බණ්ඩ අද වීඩියෝ එකේ end එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද බණ්ඩ කෑවා එක එක flavors වලින් ice cream ජාති ගොඩාක් කෑවා. ඉතින් ඔයගලන්ටත් Akinra ice cream පාලකට එන්න පුළුවන්. මේ තමයි ලංකාවේ largest ice cream පාලක. ඉතින් ඇවිල්ලා ඔයගලෝ හොඳට ඔයගලෝ කැමති හැම flavor එකක්ම try කරලා බලන්න කියලා බණ්ඩ ඔයගල හැමෝටම invite කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙහි තියෙනවා තව milk shake තියෙනවා, juice වර්ග තියෙනවා, ඒ වගේම cakes වර්ග තියෙනවා, ඒ වගේම තමයි rich roll එකේ තියෙනවා. ඔයගොල්ලන්ට cappuccino, coffee වර්ග තියෙනවා, ඒ වගේම burgers තියෙනවා. ඉතින් අමතක කරන්න එපා. Richro එකේ තියෙන මේ රුපියල් 990 meal එක ඇත්තටම ගොඩක් worth meal එකක්. හොඳ burger එකක් ලැබෙනවා, crispy chicken patties දෙකක් add වෙච්ච. ඉතින් අනිවාර්යයෙන්ම එන්න. තලවතු ගොඩ තියෙන අපි ඉස්සෙල්ලත් location එක මතක් කරා. Grand Monarch එකයි Heels එකයි අතර මැද්දේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම හොයාගන්න ගොඩක් ලේසි. අපි description එකේ දාලා තිනවා Richro එකෙත්, Akinra එකෙත් හැම Facebook page, website හැම එකම links. ඒ වගේම තමයි Google එකේ මේ location එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම එන්න. ඉතින් එහෙනම් බණ්ඩ ගිහිල්ලා එන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.